දෙනාට ඔබ උදෑසනක් වේවා යි ප්‍රාර්ථනා කරන අතර මෙවැනි ලස්සන දිනයක් ලබා දුන් දෙමහොත්තමයන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. සුද්ධ විසේ වාස්තව සත්තලේ සි සතුනට මාර්ශි මංගල්‍ය හා දෙමාපිය දින පැවැත්වීමට ප්‍රථමයෙන් අප මංගල්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තාවන අප කුරුණෑගල රජගුරු පදවී ජේරාණන් මෙන්ම ශ්‍රී ලංකා කතෝලික රජගුරු මණ්ඩලයේ සභාපති රජගුරු හිමිපාණන් ලෙස පත්වීම ලද අතිඋතුම් දේව ධර්මාචාර්ය හරල් ඇන්තනී පෙරේරා රජගුරු ප්‍රධානීන් වහන්සේව ඉතා ගෞරව බහුමානීය යුක්තව මෙම අවස්ථාවට පිළිගනු ලබන අතර අප ආරාධනය පිළිගෙන මෙතරණ සභවෙනි සියලු පූජා ප්‍රසාදීන් වහන්සේලාවද කන්‍යා සොහොයුරන්වද අප දෙමව්පියන්වද අපගේ ආරාධනය පිළිගෙන මෙතරණ සභවෙනි අනිකුත් ආරාධිතයන්වද මෙම විශේෂ කර්තව්‍යයට පිළිගනු ලබනවා. Now, I would like to invite you, the brothers of the seminary, to welcome you all by the welcome song. First of all, I would like to invite your Lordship to hoist the national flag. කතෝලික දජේසවීම සඳහා කුරුණෑගල සාන්තානා විද්‍යාලයේ විදුහල්පති කරුචන්දන හපුවාරච්චි පූජා ප්‍රසාදීන් වහන්සේට මායිතා ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. Then I would like to invite Reverend Father Austin Marcus Fernando, the rector of St. Joseph Bar Seminary, to hoist the seminary flag. Thank you.
Let us take part in the Holy Eucharistic celebration. Sukrajadinda Mageswaranjugan Vanna Kalpante Digma Mubasamagasamitama City Me Samidaran Vansi Vadala Seka ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද සුභාරංචිය නම් මෙසේය ස්වාමීන් වහන්සේට මහිමය වේවා උන්වහන්සේ ඔවුන් අමතා ලෝපුරා ගොස් සකල සත්වයාට සුභාසන දේශනා කරන්න. අදහා බෞතිස්මි ස්නාපනේ ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේය. එහෙත් අදහා නොගත් තැනැත්තේ වර්ග කරුයයි තීන්දුව ලබන්නේය. අදහන නැසුරු කොටගත් හාස්කම් මේය. ඔහු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති, අමුතු භාෂාවලින් කතා කරති, සර්පයන් අතින් අල්ලා ගනිති, යම් මාර්ග විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති. රෝගීන් පිටත් තැබූ විට ඔවුහු සුවය ලබති වදාළ සේක. මෙසේ ජෙසුස් වහන්සේ
ඔවුන්ට කතා කළ පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ දෙවන් වහන්සේගේ දකුණු පස අසුන්ගත් සේක. ඔවුහු නික්ම ගොස් හැම තැනම දේශනා කළහ. සමුදාන් වහන්සේද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඒ දේශනාව සහතික කර වදාළ සේක. ඔවුහු මෙකී අවවාදානු ශාසනා පේදුරුටද ඔහුගේ සහචරයන්ටද සැකවින් පැවසූහ. ඉක්බිති ජේසුස් වහන්සේම සදාතන ගැලවීම පිළිබඳ සුවිශුද්ධ අජරාමර පණිවිඩය ඔවුන් ලබා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමේන්. සමුජාණන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, මාදරණීය දරුවනි, අප රදගුරු වසමේ උඩා දෙවසත්හලේ නාම සාන්තුවර සුද්ධ උජුසේ බාස් මුනිදුන්ගේ මංගල්‍යය මේ පවත්වන අවස්ථාවේදී උන්වහන්සේගේ මැදහත්කම තුළ, උන්වහන්සේගේ පීත්තුක රැකවරණය තුළ දිවි මහත්මයාණන්ගේ බලගතු ආශිර්වාදයෙන් යුක්ත වූ ප්‍රීතිමත් මංගල්‍යයක්, සුභ මංගල්‍යයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ආදර පූජක දරුවනි, එක දවසක් මම දෙව්සත්හලක සිසුවෙක්ගෙන් ඇහැව්වා, ඇයි ඔබ පියතුමෙක් වෙන්නේ, ඇයි ඔබ ස්වාමි කෙනෙක් වෙන්නේ? ඔහුගේ පිළිතුර සමහර විට ඔහුට ඇසුන දෙයක්, එම නැත්තං ඔහු දැකපු දෙයක්, එම නැත්තං ඔහු අහිංසකව හිතපු දෙයක්. ඔහුගේ පිළිතුර වුණේ අම්මවයි තාත්තවයි බලාගණ්ඩයි මම ස්වාමි කෙනෙක් වෙන්නේ. ඒ අහිංසක පිළිතුර එසේ වුවත් දෙවියන් වහන්සේගේ කැඳවීම විවිධාකාර පිළිවෙලට පුද්ගලයන්ට පැමුණුනත් දෙව්සත්හලක් තුළ පූර්ණවේ සහ අධ්‍යාපනය තුළින් ඇයි පූජා ප්‍රසාදින් වහන්සේ කෙනෙක් වෙන්නේ කියන එක තේරුම් ගන්නවා. ඉතින් මේ මං ඇසූ ප්‍රශ්නයට පිළිතුර අද සුද්ධව් ලියවිල්ල තුළ සටහන් වෙනවා. එහෙම නැත්නම් සුද්ධව් ලියවිල්ල අපට ඉදිරිපත් කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරී දරුවනි, දෙවියන් වහන්සේගේ සැලැස්ම වුණේ උන්වහන්සේගේ ප්‍රේමය ලොවට කියා දීලා ඒ ප්‍රේමය තුළ ජීවත් කරවන්නටයි මිනිසාව. ඉතින් ඒ කාර්යභාරය කළේ මූලිකවම මුල් අවධියේම විවිධාකාර පුද්ගලයන් තුළින් ජනතාවට කතා කරලා, විශේෂයෙන්ම දෙවස්වරුන් මගින්. ඔවුන් ඇවිත් මොකක්ද කිව්වේ, මේ ඔබ ගත කරන ජීවිතය වැරදි, මේක නෙමෙයි, ඒ නිසා ජීවිත වෙනසක් දැඩිව අවශ්‍යයි. ඒ දිවසිවරු විශාල අරගලය කියදුනා මේ ප්‍රේමය පණිවිඩය ජනතාවට ඉදිරිපත් කරලා ඒ වෙනස කරන්නට. නමුත් එසේ ඒක ලේසි පහසුනේ නෑ. නමුත් අපි දන්නවා ඉතාමත් ඉහලින්ම උත්කෘෂ්ට ලෙස
උන්වහන්සේ මේ ප්‍රේමයේ පණිවිඩය ජනතාවට ඒත්තු ගැන්වීමට එවගේම ඒ ප්‍රේමය තුල ජනතාව ජීවත් කරන්නට තමන් වහන්සේගේම පුත්‍රයාව එනම් ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකයට එවනවා. එතකොට ප්‍රේමය පණිවිඩ කරුවා වන්නේ ක්‍රිස්තුස් වහන්සේ, ප්‍රේමේ පණිවිඩයත් ක්‍රිස්තුස් වහන්සේ. ඒකට හේතුව උන්වහන්සේ ප්‍රේමේ පණිවිඩය උන්වහන්සේගේ වචනයෙන් දේශනා කරද්දි එවගේම අනිත් අයට උගන්වද්දි ඒක තමයි පණිවිඩය. එතකොට පණිවිඩ කරුවා ක්‍රිස්තුස් වහන්සේමයි. මේ ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ මේ ඉගැන්වීම තුළ උන්වහන්සේ ජීවත් වුණා. එතනයි වැදගත් කම. උන්වහන්සේ ඒ තුළ ජීවත් වුණා. තෝ ජීවත් වෙලා මේ ප්‍රේමේ පණිවිඩය එව නැත්තම් අපි කියන උන්වහන්සේගේ වචනය ශ්‍රී වචනය සුභාරංචිය කියලා. සුභාස්න කියනවා. සුපුවත කියනවා. ඒක උන්වහන්සේගෙන් නවතින්නට බෑ. නවතින්නට බෑ නිසා ලෝකයේ අවසානය දක්වාම මේ ප්‍රේමය පැවතිය යුතුයි. ප්‍රේමී ජීවත් විය යුතුයි. ඉතින් ඒ නිසා උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ එක් කණ්ඩායමක් තෝරගත්ත මේ පණිවිඩේ ඉදිරියට ගෙන යාම සඳහා. යනවා අපි දකිනවා, එම නැත්නම් අපි ගෙනගෙන තියෙනවා, අපෝස්තුලවරුන් 12 දෙනෙක් තෝරාගත්ත උන්වහන්සේගේ පළමු දෙව්සත්තලයේ ආදුනිකයන් වශයෙන්. සුදු මාක්තුමාගේ සුවිශේෂයේ ඉදිරියට ගියොත් එම නැත්තම් පරිච්ඡේද 3 අපි අධ්‍යයනය කළොත් ඒකේ තියෙන උන්වහන්සේ කොහොමද මේ අයව තෝරාගත්තේ? එම නැත්තම් තේරීමේදී මොකද්ද උන්වහන්සේගේ පරමාර්ථය? උන්වහන්සේගේ පරමාර්ථය උනේ උන්වහන්සේ පළමෙන්ම තමන්ට කැමති අයව තෝරා ගැනීම. මේ එක් එක්කෙනා කියන හැටියට නෙවෙයි. උන්වහන්සේගේ මිම්ම ඒ අනිත්‍යගේ මිම්ම නෙමෙයි. උන්වහන්සේ කැමති වුවන් තෝරාගත්තා. ඇයි? උන්වහන්සේ සමග ඉඳලා උන්වහන්සේ පිළිබඳව හොඳ අවබෝධයක් අරගෙන උන්වහන්සේගේ දූත මෙවර මොකක්ද කියලා තේරුම් ගන්න අවස්ථාවක් දෙන්න. උන්වහන්සේ මොකද කිව්වේ? උන්වහන්සේගේ අම්මා නැසේ ඇති කියලා ඔයාලට ගියාම දෙමාපියගේ ඒ සාධාරණ උත්තර කල්පිතව මේ අම්මයි තාත්තයි ඔබ ඔබේ රාජු සේතුමයි මරියතුමයි ඒ දේව කැමැත්ත අනුවයි උන්වහන්සේ ඒ ජීවත් උනේ ප්‍රතිචාරය දැක්වේ. ඉතින් එම නිසා උන්වහන්සේ මේ උන්වහන්සේගේ වැඩපිළිවෙල මේ ඉගැන්වීම තුළ වැඩපිළිවෙල ඔවුන්ට හොඳට අවබෝධ කරනවා. උන්වහන්සේ උගන්වන දේ අවබෝධ කරගන්නට. ඒ අතරේ පුඩා සෙමිනේරියෙම ඒක එක්කෙනෙකුට අපහසුතාවයක් ආවා මේ උන්වහන්සේ කියන දේ තේරුම් ගන්නට. ඔහුට අවශ්‍ය වුණේ ලෞකික දේවල් පිළිබඳ අවධානය යොමු කරන්නට. එහෙම නැත්නම් සල්ලි ගොඩ ගහන්න. ඒ තමයි ජුදස්. ඒ ඔහුව සෙමිනේරියේ යන්න වුණා. ඒක සෙමිනේරියේ යන්න වුණා. අනිත් කට්ටිය තවත් අයව තෝරාගෙන. ඒතර මේ කට්ටියට උන්වහන්සේ මේ කියනවා ඔබ යන්න දැන්. දැන් මම යනවා සුවර්ගයට. ඔබ යන්න ගිහිල්ලා සකල සත්වයාට සුභාරංචිය ගෙන යන්න. ලොව පුරා ගොස් සුභාෂ්ඨ දේශනා කරන්න. ලෝකෙට ගිහිල්ලා මේ මං කියපු දේවල් කියන්න. මං උගන්නපු දේ කියන්න. මම කලේ ප්‍රේමේ අරගලයක්. මොකද මිනිසුන්ගේ ජීවිත රටාව මහා පුදුමාකාරයි. පාපිෂ්ඨ ජීව පාපිෂ්ඨ කාම තුල තමයි ජීවත් වෙන්නේ.
බල තණ්හාවෙන් මුදල් තණ්හාවෙන් ඒ නිසා ඔබ මේ වෙනස්කම ගිහිල්ලා ලෝකෙට කරන්න මාව ප්‍රතික්ෂේප කළා වගේ ඔබවත් ප්‍රතික්ෂේප කරනවා ඒක සුද්ධ අද ක්‍රියාපොතේ සඳහන් කරනවා ක්‍රියාපොතේ තව පළවෙනි දේ ප්‍රකාශනෙත් ප්‍රකාශ කරේ රෞද්‍ර වෘක්‍යන් ඔබ අතරට පැමිණෙන බව දනිමි කියලා පාවතුමා කියනවා රෞද්‍ර වෘක්‍යන් එනවා ඉතින් මේක එනිසා ඔබ ලෝකයට යන්න ගිහිල්ලා එක තැන පල් වෙන්නේ නැතුව ලෝකයට ගිහිල්ලා දේශනා කරන්න ඔබව ආරක්ෂා කිරීමේ ආරක්ෂා කරනවා ඒ වගේම ඔබට මගේ බලය පවරනවායි කියලා. එතකොට බලයක් ඇතුව තමයි අපෝස්තුලවරුන් පිට වුණේ. ඉතින් අපෝස්තුලන් ශුද්ධාත්මයන්ගේ ශක්තිමත් වෙලා ඔවුන් ජෙරුසලමයට සීමා නොකර ඔවුන් දෙස් විදෙස් සිසාරා ගිහිල්ලා උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කළා ප්‍රේමේ දේශනා කළා ඒ පණිවිඩේ ආරක්ෂා කරන ක්‍රියා කළා. ඔවුන්ගේ ජීවිත තර්ජන තිබුණා. සමහර අයව මරලා දැම්මා. මොකද මේ ප්‍රේමේ අරගලය තුල ජනතාවට වෙනස් වෙන්න කිව්වා. ඒ වෙනස ගන්න කැමති වුණේ නැහැ. නායක කරකාදීන් සමහර ජනතාව එක එක කොටස් වලට බෙදලා ද වර්තමානයේ වගේ ඒ වෙනස ඉදපා. නමුත් ඒ වෙනස පිළිගන්නට අපහසු අය ඔවුන්ව මරලා දැම්මා. ප්‍රාණ පරිත්‍යාග වුණා. ඉතින් අපෝස්තුලවරුන්ගේ රුධිරය මත ඒ ඔවුන් ස්වාමින් වහන්සේගේ නීමේ පරිදි ගොඩනඟපු සභාව ඉදිරියටම ගේනවා. ඉදිරියටම ගේනවා. ඒ නිසා තමයි අදත් ඔවුන්ගේ කැපවීම තුළ මේ සුද්ධ සභාව ඉදිරියටත් ගමන් කරන්නේ ස්වාමින් වහන්සේගේ ප්‍රේමේ පණිවිඩය ගෙන යමින්. මා ප්‍රියාදර සහෝදර සහෝදරිනේ දරුවනි අපි අපේගේ දැනුම අනුව අප රටට කතෝලික ආගම පැමිණෙන්නේ 1505 පෘතුගීසි ආගමනයක් තුල. ඒක තහම්බෙන් සිදු වෙන්නේ ඕන අපේ ලංකාවට කියලා හවෙ නැහැ. ඔවුන්ගේ නැව එහෙම නැත්නම් පැමිණි බෝට්ටුව ආපදාවට ලක් වුණ නිසා අපේ ගොඩබිමට ගොඩබිමේ හැවිලා නැවතුණා. තපෘතුගීසි ඒ කතෝලික ධර්මයේ තුල සිටපු නිසා දෙවියන් වහන්සේගේ ඒ අභිරහස්මේ සැලැස්ම තුළ අප රට තුළ කතෝලික ධර්මය ව්‍යාප්ත වුණා. සමහර අදහස් තියෙනවා ඊට පෙර පස්වෙනි ශතවර්ෂයේ ක්‍රිස්තියානි කණ්ඩායම් හිටියයි කියලා. නමුත් ඓතිහාසිකවම ඔප්පු කරන අවස්ථාවක් තමයි මේ පුතිකිසි කාලයේ ක්‍රිස්තියානි ධර්මය කතෝලික ධර්මය ව්‍යාප්ත වුණා. ඉතාම ශ්‍රස්ත්‍රිකත්වයක් තිබුණා. ඒ කාලේ එක එක විවිධ පූජක නිකායන් තුල ඇවිත් සේවාව කළා. නමුත් අවාසනාවකට වඩේ හොලන්ද ආක්‍රමණය තුල ඔවුන්ගේ ධර්මය ව්‍යාප්ත කරපු නිසා මේ මර්ධනකාරී පිළිවෙතක් ඔවුන් සැලසුම් කළා. කතෝලික ධර්මය මේ ලංකාවෙන් තුරන් කිරීම සඳහා නිසා විවිධාකාර නීති රීති ඉදිරිපත් කළා. පියතුමන්ලව පුජාප්‍රසාදින් වහන්සේලාව සිරගත කළා. එහෙම නැත්නම් ඔවුන්ට සහය දෙන රැකවරණය දෙන ඔවුන්ට ආවතේව කරන ඒ හැම කෙනෙකුටම ඒ තනතුරු වලින් පහත හෙළුවා. එහෙම නැත්නම් ඔවුන්ව සිරගත කළා. එහෙම නැත්නම් ඔවුන්ව විනාශ කළා. ඒ එවැනි තත්ත්වයක් තුල අපි දකිනවා නැවත දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල තවත් කෙනෙක් එනවා ඒ මහා කැපවීම කරන්න මේ වැටිගෙන යන විශ්වාසය එහෙම නැත්නම් නිවිගෙන යන මේ විශ්වාසයේ පහන ගල්ල නොලිවෙන්නට දුනේ ආරක්ෂා කරන්නේ තමයි
අද අපි මංගල්‍ය පවත්වන ජුසේවාස් පියතුමා පූජා ප්‍රසාදීන් වහන්සේ. උන්වහන්සේ ලක්දරණට එන්නෙත් ඉතාමතේ පීඩනකාරී කාලයක. උන්වහන්සේ ජීවිතයේ අන්තරාය දැක දැක ජීවිතයේ අන්තරාය දැක දැක පූජක කාර්ය කරන්නට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අඛණ්ඩව මේ අපේ රට තුලත් ව්‍යාප්ත කිරීමට උන්වහන්සේ පැමිණෙනවා. ඇවිල විශාල දුෂ්කර ජීවිතයක් උන්වහන්සේට තිබුණේ නැහැ යාන වාහන යන්න. මම්මාවත් ඒ තරම් ලේසි පහසුනේ නැහැ. වනාන්තරයේ සිටින සතුසිවුපාවුන්ගෙන් ආරක්ෂාවක් තිබුණේ නැහැ. නමුත් ඒ සියල්ලක්ම නිසා තමන්ගේ ජීවිතය කැප කළේ මේ ස්වාමීන් වහන්සේගේ පණිවිඩය ඉදිරියට ගෙන යාම සඳහායි, මේ විශ්වාසය අඛණ්ඩව ගෙන යාමටයි. එනිසා තමයි ඒ උන්වහන්සේගේ මහා වූ කැපවීම නිසා මේ නැති වී යන්නට ගිය නිවී යන්නට ගිය විශ්වාසය නැවතත් ඉස්සරහට ඇවිල්ලා අද දක්වාම ඇවිත් තිබෙනවා. උන්වහන්සේගෙන් පසු උන්වහන්සේ ගෙනා පූජා ප්‍රසාදින් වහන්සේලා, ඒ වගේම පසුව ආ මිෂනාරි පූජා ප්‍රසාදින් වහන්සේලා අඛණ්ඩවම මේ ශ්‍රී ලංකා ද්වීපය තුළ උන්වහන්සේගේ ධර්මය ව්‍යාප්ත කළා, ජනතාවට පහසුකම් සැලසුවා. නමුත් ඒ ජනතාවට පහසුකම් සැලසීම තුළ විශාල දෙව්මැදුරු වැදලා ඔවුන්ගේ ජීවිතය සුකෝපභෝගී වුණේ නැහැ. ඉතාමත් දුෂ්කරව ගෙන ගියා. ඒ දුෂ්කරව ගෙන ගියේ ඔවුන්ගේ කැපවීම මේ ධර්මදූත සේවය සඳහා මිසක් ඔවුන්ගේ සැප පහසුව සඳහා නොවේ. ඒක තමයි පූජා ප්‍රසාදින් වහන්සේගේ දූත මෙහෙවරේ සුවිශේෂ. නමුත් උන්වහන්සේලා රටක් දියුණු වෙද්දි, එහෙම නැත්නම් රටේ සංවර්ධනය කරා යද්දි එක එක පහසුකම් එනවා. එදා උන්වහන්සේට නැතුව ගියත් මේ පහසුකම්, එහෙම නැත්නම් ඒ මිෂනාරි පූජාපස නැතුව ගියත් වර්තමානයේදී නොඑක් විදිහේ පහසුකම් ලැබෙනවා. ඒ දවස්වල නිසියාකාරව මිසං ගෝයල් නොතිබෙන්නට ඇති, දේවස්ථාන තියෙනට ඇති. නමුත් අද පහසුකම් ඇති, මිසං ගෝයල් ඕනෑ තරම් තියෙනවා. සමහර තැන්වල තවමත් දේවස්ථානයක් හදාගන්නට බැරුව කටයුතු සිදු වෙනවා. ඒ වෙනුවෙන් පූජා ප්‍රසාදින් වහන්සේලා ඇපකප වෙනවා. ඒක තමයි කැපවීම. මොකද සමහර වෙලාවට ඒ යම්කිසි පහසුකම් ලැබෙද්දී කැපවීමේ අඩුවීමක් තියෙන්නට පුළුවන්. කැපවීමේ අඩුවය අර දුෂ්කර ජීවිතයේ තුළ විශාල කැපවීමක් පිළිබඳව අපට කතා කරන්න පුළුවන් බියක් සැකක් නැතුව. ඒ නිසා අද අපිට අවශ්‍ය වන්නේ මහත් කැපවීමෙන් කටයුතු කරන පූජා ප්‍රසාදින් වහන්සේලා. ඒ නිසා ඔබ දෙමව්පියවරුනි, ඔබගේ දරුවන්ට ඒ ඔබ පවුලක් ගොඩනගන්නට කැප වෙනවා වගේ මේ දරුවන්ටත් ඒ ධර්මදූත සේවය සඳහා ඔබ ළඟ තිබෙන ඒ කැපවීමේ අත්දැකීම, පවුලක් වෙනුවෙන් කැපවීමේ අත්දැකීම, ඒ පන්නරය ඔබගේ දරුවන්ටත් දෙන්න ඕනම අභියෝගයක් ඉදිරියේදී පසුපසට යන්න නැතුව ඉදිරියට යන්නට ඒ ආදර්ශය ජෝසප්වාස් පියතුමාට තියෙනවා. මොකද අද මේ පළමෙනි දේව ප්‍රකාශනයේ සඳහන් කළේ ඒ ඉංග්‍රීසි භාෂාවෙන් ඉසයියාස් දිවස්පිසාදිවරයා කතා කරනවා ඒ බැබිලෝනියේ විප්‍රවාසයේ හිටපු අයට. මොකද ඒ අය එද්දි එයාට විශාල භීතියක් ඇති වෙනවා, මේ මොනවද වෙලා තිබෙන්නේ අපේ ප්‍රදේශයට, විශාල විනාශයක්. නමුත් ඉසයියාස් දිවස්පිසාදිවරයා කියනවා බය වෙන්නට එපා, ඔබට සෞභාග්‍ය කාලයක් උදා වෙනවා,
දෙවියන් වහන්සේගේ ගැළවීමේ සැලැස්ම තුළ උන්ට විශ්වාස ශක්තිය දෙනවා. එදා ජුසේ වහන්සේතුමත් ආපු වෙලාවේ දැක්ක ඇති වෙලා තිබෙන ක්‍රිස්තියානි ධර්මයට කතෝලිකට වෙලා තිබෙන විනාශය නිසා ඒ විනාශයේදී උන්වහන්සේ පැනලා ගියේ නැහැ. උන්වහන්සේත් ඒ මං කිව්වා වගේ ඒ අවදානම අරගෙන මේ මිනිස්සුන්ට ශක්තියක් වුණ නිසා අද අපිට ලැබෙනවා ඒ වාසනාව ඒ පරිසරය තුළ ජීවත් වෙන්න. එහෙමනම් අද වර්තමානයේදී තියෙන්නේ අෂ්ටාවර භාවයක් දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් ආර්ථිකමය වශයෙන් එවන් කාලයක් තුලයි ඔබගේ දරුවන් මේ පූජක පුහුණුව ලබන්නේ. ඉදිරියේදී නොයෙක් විදිහේ අභියෝගාත්මක දේවල්ට මුහුණ දෙන්නට වෙනවා. නමුත් අපි පසුබට වීතු නැහැ. අපි මේ දේවල් දැක්කත් ස්වාමීන් වහන්සේ තුල විශ්වාසයේ තබනවා නම් යසායා දිවස්පසලාදිවරයා කියන පරිදි ඉදිරියේදී සෞභාග්‍ය ලැබෙනවා. ඒ සෞභාග්‍ය කියන්නේ මේ ධර්ම දූත මෙහෙවරේ සෞභාග්‍ය. ඒ අභියෝගවලට මුහුණ දීම තුල ක්‍රිස්තියානි ජනතාවට කතෝලික ජනතාවට දෙවියන් වහන්සේගේ සෞභාග්‍ය ලැබෙන බව සහතික කරනවා. එම නිසා මා ආදර දෙමව්පියනි ඔබටත් මේ වගකීම තිබෙනවා. ඒ වගකීම ඉටු කළ යුත්තේ ඒ ඔබගේ දරුවන්ටත් හරි දේ හරි විදියට කරන්නටත් වැරදි දේ ප්‍රතික්ෂේප කරන්නටත් ඔබ උන්ට අවවාද අනුශාසනා කිරීම ඔවුන්ට අත්වලක් වන්න ඔබ කැටුව යන්න පූජකවරය දක්වාම ඇත්තන් දෙව් සත්තලට බාර දීලා නිවාඩුවට අපම සර පහසු ඉන්න නෙවෙයි. මට මතක එක්තර අවස්ථාව මම මීසම් භාර පීතුමෙක් වෙලා ඉන්නද්දී කොළඹ අගරදුගුරු පදවියේ මම බැලුවා මේ පූජක සිසුව ජාතික දෙව් සත්තලේ නිවාඩුවට ආපු සිසුව දකින්නට නෑ ඉරිද පූජාවට. ඉරිද පූජාවට දකින්නට නැහැ. නිසා මම ගියා ඒ ගෙදරට. අම්මා ඉස්සරහා ඉන්නවා. අම්මා මොකද්ද කිව්වේ? දෙව් සත්තලේ කාලයක් නැහැ නිදා ගන්නට. ඒ තරම් වැඩ. ඒ නිසා උන්වහේ මම කිව්වා නිදාගෙන ඉන්න කියලා. ඒක තමයි අම්මගේ දුන්න වැඩ. මම දන්නවා දෙව් සත්තලේ කොයි තරම් නිදා ගන්න පුළුවන් කාලයක් තියෙනවා. මාත් අවුරුදු 7ක් කුඩා දෙව් සත්තලෙත් හිටියා. ජාතික දෙව් සත්තලෙත් හිටියා. ජාතික දෙව් සත්තලේ කාලසටහන මම හොදාකාර දන්නවා. ඊට පස්සේ ඒ ආචාර්ය මණ්ඩලෙත් හිටියා. ඉතින් අර පුතා කියපු දේ අහලා අම්මා කිව්වා ඉරිදා පූජාවට යන්න එපයි කියලා. ඉතින් දෙමෝ ප්‍රමංගේ මම කියනවා නම් ඉරිදා පූජාවට යන්න කියලා එයාට පුළුවන් ද පූජා ප්‍රසාදින් වහන්සේ කෙනෙක් වෙන්න? කෝ කැපවීම? අයි කියමුකෝ නිදා ගන්න මදි කියලා? කෝ කැපවීම? එහෙම නැත්නම් මෙහෙමද අනිත්‍යාට ධර්ම දූත මෙහෙවර ගෙන යන්නේ? මේ සමගෘහයටලා නිදාගෙන ඉඳී. මාදර සහෝදර සහෝදරිනී දෙමව්පියනි මෙන්න මෙතනයි. අපි විශ්වාස කරන දේ අනුව ජීවත් වන්න ඔබ ජීවත් වුණාගේ ඔබ දරුවන්ටත් ඒ මෙහෙවර කරලා ඔබත් ඔබගේ ධර්ම දූත සේවය කරන්න. මොකද අපි කතා කරන්නේ සහභාගීචිලි සභාවක්. එදා යුසේවාස් පියතුමත් ආරම්භයේදීම සහභාගීචිලි සභාව තමයි කෙරුවේ. ජනතාව ඒක රාශි කරලා ගීයන්ට තැනක් දීලා පූජා ප්‍රසාදින් වහන්සේලා සහ වෙනත් අයව ධර්ම දූතික සේවාව සඳහා ගීයන්ට ආරාධනය කරලා ධර්ම උපදේශකයන් බිහි කරලා සාමූහික සභාව ගොඩනැගුවා. ඉතින් වර්තමානයේදීත් අපි තේරුම් ගන්න ඕනේ මේ පූජක පුහුණුවේදී දෙමව්පියනොත් ඒ සහභාගීශීලී සභාව තුළ ඔබගේ දරුවන්ගේ පුහුණුකරුවෙක් වෙන්න ඔබේ දරුවන්ටත් පූජක ජීවිතය සඳහා පුහුණුව දෙන්න හොඳම තෝතැන්නක් තමයි ගෙදර. එම නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් යුසේවාස් පියතුමන්ගේ ප්‍රාදේශපාශය කරන කර ඇති මේ අපේ රාජගුරු පදවියේ සේවය සඳහා කැප කරන්නට
එවගේම ඒ උන්වහන්සේගේම ජීවිතය ආදර්ශයට අරගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය එම නැත්තම් ප්‍රේමයේ අරගලය කරමින් ජීවිත වෙනස් කරන්නට ඔබගේ දරුවන්ටත් මඟ පෙන්වන්නට අපටත් මඟ පෙන්වන්නට යුසේවාස් මුනිතුමාගේම මැදහත්කම අපට ලබා දෙන ලෙස මම් කාරපියාණන් වහන්සේගෙන් අපි ඉල්ලා සිටිමු ආමෙන්.
Thank you.
Amen.
Oba sarvasya dasya vikri marhagi vipa.
Yeah.